ඔයාලව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා අදත් දන්නවා මම අද කතා කරන වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් මම අද කතා කරන්නේ ඔයාලට කැම්පස් ආවහම යන වියදම් සම්බන්ධව. ගොඩක් හොස්ටල් ලීදී නැත්නම් කැම්පස් එකේදී ඔයාලට යන වියදම් මොනවද කියලා තමයි මම අද කතා කරන්නේ. මම හිතනවා අනික් වීඩියෝස් වගේම ඔයාලට මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මගේ වීඩියෝස් බලනවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් අපි අද කතා කරමු මොනවද අපිට කැම්පස් ආවහම යන වියදම් කියලා. මුලින්ම කන්න බොන්න තමයි ඔයාලට වියදම් යන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා ගෙදර යන කෙනෙක් ගොඩක් දුර කෙනෙක් නම් සාමාන්‍යයෙන් මාසයක් දෙකක් අපි හොස්ටල් වල හෝ බෝඩින් වල රැඳෙනවනේ. ඉතින් අපි නිකන් ගෙනල්ලා ගොඩ ගහ ගන්න ඕනේ නැහැ සල්ලි. ඉතින් අම්මලාට පුළුවන් දැන් අපිට අපි account එකක් හදනවා නම් දැන් කැම්පස් එක ළඟම ඔයාලට තියෙනවා BOC බැංක් එකක් ATM එකක් තියෙනවා සහ People's Bank එකේ ATM එකක් තියෙනවා. ඉතින් ඔය ළඟ දෙකේ ඔයාලට කාඩ්ස් තියෙනවා නම් ඉතින් ගෙදරින් සල්ලි දැම්මට පස්සේ ඔයාලට ගිහිලා ඒ සල්ලි ළඟම තියෙන ATM එකෙන් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට කන්න බොන්න සාමාන්‍යයෙන් වියදම් යනවා. දැන් සාමාන්‍යයෙන් හොස්ටල් වල උදේ කෑම එකක් රුපියල් 100ක් වෙනවා. ඒ වගේම තමයි රාත්‍රියේ කෑම එකක් රුපියල් 120ක්, දවල් කෑම එකක් රුපියල් 120ක් වෙනවා හොස්ටල් වලදී. සාමාන්‍යයෙන් ඔයාලා හොස්ටල් වල ඉදදී ඒ වගේ ගණක් යනකොට කැම්පස් එකට ආවට පස්සේ කැන්ටීන්ස් තුනේ ගණන් තුනක්. ඒ කියන්නේ කැන්ටින් තුනේ ගණන් තුනක් වෙන්නේ. කෑම එක එක රස අනුව තමයි ඒ ගණන් තුන වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් කැෆේ එකේ ඊට පස්සේ එක එක අපි තියෙනවා කැන්ටින් වර්ග. ඉතින් ඒ වගේ වෙයි 170ක් 180ක් දක්වා කෑම එක වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි මේන් කැන්ටින් එකේ සහ නෝමල් අනික් කැන්ටින් වල කෑම එකක් රුපියල් 150ක් දක්වා අපිට 100කට හෝ 150කට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට කෑමවල වියදම්. ඊට අමතරව ඉතින් ඔයාලා මොන හරි කඩිචෝරු කනවා නම්, බිස්කට් වර්ග කනවා නම් ඒවට මේවට ඉතින් ඔයාලා වියදම් දානවා. ඉතින් මට මේ දැන් මෙච්චර මුදලක් යනවා කියන අමාරුයි. මොකද ඉස්සරහට ආර්ථිකයේත් එක්ක ඔයාලගේ මේ ගණන් වෙනස් වෙන හින්දා සාමාන්‍යයෙන් දල වශයෙන් මම කියන්නේ දැනට අපිට යන වියදම මේ වගේ වියදම් තමයි යන්නේ. ඉතින් කන්න බොන්න වියදම් යනවා. ඉතින් ඔයාලා බෝඩින් වල ඉන්න කෙනෙක් නම් තුන් වේලෙම කැම පිටින් ගන්නවා නම් රුපියල් 200කට විතර තමයි කැම එකක් මේ දවස්වල අපිට ලැබෙන්නේ. ඊට අමතරව ඔයාලා උයන් කනවා නම් සාමාන්‍යයෙන් ගොඩක් උයන් කන අය තමයි ඉන්නේ බෝඩින් වල. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් හොඳ වාසියක් තියෙනවා. මොකද උයන් කද්දී තමන්ට ඕන විදිහට රසගුණ මත කෑම ගන්න පුළුවන් සහ උයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඔයාලට එකක් එක්ක හරි කෑම ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා උයන් කන කට්ටියට පොඩි වාසිදායක තත්ත්වයක් තියෙනවා. ඉතින් ඊළඟ එක තමයි ඔයාලට හොස්ටල් වලදී උයන් කන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තේ හදා ගන්න, නූඩල්ස් එකක් හදා ගන්න, වතුර උණු කර ගන්න, ඒ වගේ දේවල් වලට චාන්ස් එකක් තියෙනවා. ඒ වගේ දේවල් කර ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට කෑම බිම වලට වියදම් යනවා. ඊට පස්සේ සයිමන්ට් වලට වියදම් යනවා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයාලට ලැප්ටොප් එකෙන් ටයිප් කරලා ප්‍රින්ට් අවුට් ගන්න කෙනෙක් නම් ඒ වගේවට වියදම් යනවා. සාමාන්‍යයෙන් දැන් එක ප්‍රින්ට් එකකට රුපියල් 8ක් 10ක් වක් දක්වා මුදලක් යනවා. ඉතින් ඒ විදිහට ඔයාලට ප්‍රින්ට් කරගන්නව නම් සයිමන්ට් අන්න ඒ විදිහට ඒ සම්බන්ධව මුදලක් යනවා. ඊට අමතරව ඔයාලට ලෙක්චර්ස් වලදී කොළවලට යන වියදම්. ඒ කියන්නේ ඔයාලා දැන් පොතක ලියන කෙනෙක්ට අමතරව කොළවල ලියන කෙනෙක් කොළ බණ්ඩල් වලට යන වියදම්. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ දැන් කොළ බණ්ඩල් වලට මෙච්චර මුදලක් යනවා කියලා. සාමාන්‍යයෙන් ඒ ලෙවල් කරපු අය දන්නවා. ඒ වගේම තාමත් කොළ පාවිච්චි කරන අය දන්නවා මෙන්න මේ වගේ මුදලක් යනවා කියලා. ඊට අමතරව මම නම් ලියන්නේ CR පොත් වල හින්දා ඉතින් මම පරණ පොත් පවා පාවිච්චියට ගන්නවා මේ දවස්වල. මොකද අපි ඉතුරු කරගන්න ඕනි හින්දා. ඉතින් ඔයාලා පරණ ලියපු පොත් තියෙනවා නම් ඒවෙන් අර අයින අවසාන පිටු ටික අරගෙන ඔයාලට ඒවා භාවිතයට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා ඇසයින්මන්ට් බයින්ඩින් කරන්න යන මුදල්. ඒවනම් ලොකු මුදලක් කියන්නේ නැහැ. නමුත් පිටු 40ක වගේ සයිමන්ට් එකක් ඔයාලා ටයිප් කරනවා නම් බයින්ඩින් කරනවා නම් රුපියල් 300ක් 400ක් වගේ ඊට වඩා වැඩි මුදලක් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ වට යන වියදම්. ඊට පස්සේ A4 වලට යන වියදම් ඔයාලා දන්නවනේ එක නම්. ඊට පස්සේ ඔයාලා කැම්පස් එකට ආවට පස්සේ ගමන් බිමන් වලට යන වියදම්. සාමාන්‍යයෙන් දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා
පොඩ්ඩක් ඉතින් එලියෙන් සද්දෙනවා එක නම් හිතන්න එපා. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා ගෙදර යනවා කියලා සාමාන්‍යයෙන් හයිවේ එකට යනවා නම් ඒ යන්න එන්න වියදම්. ඊට පස්සේ කෝච්චි යනවා නම් එහෙම යන්න එන්න වියදම්. ඉතින් ඒ විදිහට ඔයාලා දන්නවා බස් ගාස්තු මට කියන්න බෑ මෙච්චරක් යනවා කියලා. ඉතින් ඒකත් පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සේ ඔයාලා දැන් හොස්ටල් එකේ ටිකක් දුර හොස්ටල් එකක ඉන්නවා නම් එතන ඉඳලා බස් එකේ එන්න වියදම් යනවා. සාමාන්‍යයෙන් දැන් එළිය කන්දේ ඉඳලා මාතරට එන්න එලියකන්ද හොස්ටල් එකේ ඉඳලා සොරි වැල්ල මඩමට එන්න ඔයාලට රුපියල් 15ක් හෝ 20ක් මං හිතන්නේ ගන්නවා. දැන් ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් සාපේක්ෂව. ඉතින් ඊට පස්සේ ඔයාලට බෝඩින් ගාස්තු ගත්තට පස්සේ සාමාන්‍යයෙන් දැන් උපරිම රුපියල් 3000න් ඉහළ බෝඩින් තමයි තියෙන්නේ. 3000න් ඉල කියන්නේ දැන් 3000ත් නැතුව ඇති. දැන් මන් දන්න විදිහට මගේ යාළුවෝ ඉන්නවා 5000යි 4000යි ඒ විදිහට. ඉතින් ඒ හින්දා 4000ට වඩා ඊට වඩා උඩ ගාස්තුවක් බෝඩිං වලින් අය කරනවා. ඉතින් සමහර බෝඩිං වල කෑමක් දීලා ලොකු ගාස්තුවක් අය කරන බෝඩිං තියෙනවා. නැත්නම් අපිට කෑම බීම නැතුව බෝඩිං එක විතරක් ගන්න පුළුවන් රුපියල් 4000කට වගේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තව වියදම් යනවා. හදිසි ඔයාලා අසනීප වුණොත් කැම්පස් එකේ MC එක වහලා තියෙන දවස් වලට ඉතින් ඒ විදිහට පොඩි වියදමක් යනවා. ඉතින් ඒවටත් ඔයාලා කීයක් හරි ගෙදරින් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ තව නංගිල අහලා තිබ්බ පාර්ට් ටයිම් ජොබ්ස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් කිසිම ගැටලුවක් නැහැ, පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මාතර අපිට පාර්ට් ටයිම් නැහැ. ඉතින් මම මේ කැම්පස් එකට යන වියදම් ගත්තට පස්සේ මේක අපේ කැම්පස් එකට විතරක් යන වියදම් නෙවෙයි, මේක මේ වීඩියෝ එක හැම කැම්පස් යන ළමෙක්ටම වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කොහේ හරි අවදින්න යනවා නම් යාළුවොත් එක්ක ඒවට යන වියදම් සාමාන්‍යයෙන් ඉතින් රුපියල් 1000කවත් වියදමක් යනවනේ. ඉතින් යන්න එන්න කන්න බොන්න විනෝද වෙන්න ඒ වගේ දේවල් වලට. ඉතින් එහෙම ඉතින් ගොඩක් දුරට ඒ දේවලුත් පාලනය කරගන්න, මොකද දැන් ගෙදර මිනිස්සුන්ගෙන් ගොඩක් ඉල්ලන්න අමාරු වෙනසල්ලි. ඉතින් අන්න ඒ හින්දා ඉතින් ඊට පස්සේ ඔයාලට ඇත්තටම මහ පොළොන් නම් ජීවත් වෙනවා කියන එක ගොඩක් අමාරු දෙයක් අද කාලේ. ඉතින් ඒකත් වටිනව හම්බ වෙන එක. ඊට අමතරව ඉතින් ඔයාලා හොස්ටල් වලට හරි බෝඩින් වලට හරි අඳින්න ඇඳුම් ගන්නවා නම් ඉතින් ඒවට පොඩි වියදමක් යනවා. ඊට පස්සේ සාමාන්‍ය සමහර බෝඩින් වල ෆෑන් වලට කරන්ට් බිල වෙනමම අය කරන බෝඩින් තියෙනවා. ඒ කියන්නේ 4000 අරගෙන ඒගොල්ලෝ අපිට වෙනමම මේ කරන්ට් බිල ගෙවා ගන්න දෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒවටත් සූදානම් වෙන්න ඕනේ එහෙම හම්බුනොත් බෝඩිමක්. ඊට පස්සේ ඊට පස්සේ යන වියදම් විදිහට කතා කරනකොට නෝට් ප්‍රින්ට් කරගන්න. ඒ කියන්නේ නෝට් ප්‍රින්ට් කරගන්න කියලා කියන්නේ නෝට් ප්‍රින්ට් අවුට් කරගන්න. ගොඩක් වෙලාවට නෝට් ෆොටෝකොපි කරගන්න ඔයාලට වියදමක් යනවා. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපි සමහර ලෙක්චර්ස් වලට අපිට යන්න බැරි අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට නෝට් ගොඩක් නෝට් දීලා තියෙනවා නම් අපි කරන වැඩේ ටක් ගාලා කාගෙන් හරි යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ඒක කොපියක් ගහගන්නවා. ඉතින් ඒ වගේ දේවල් වලට වියදමක් යනවා. සාමාන්‍යයෙන් දැන් ෆොටෝකොපි එකට රුපියල් 8ක් හෝ 10ක මුදලක් අය ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් වලට සාමාන්‍යයෙන් දැන් පිටු 60ක වගේ ගන්නවා නම් ඔයාලට ඒක බැලන්ස් කරලා ගණ හදා ගන්න පුළුවන්නේ. අන්න ඒ වගේ වියදමක් යනවා. ඉතින් ඊටත් පස්සේ ඔයාලට කැම්පස් එකේ ලෙක්චර් වලදී අවශ්‍ය ලිපිද්‍රව්‍ය වලට යන වියදම තමයි දැන් කතා කරන්නේ. ඉතින් ලිපිද්‍රව්‍ය කිව්වහම පෑන්, පැන්සල්, අඩි රූල්, මකන, ඊට පස්සේ කොළ වණ්ඩල් අන්න ඒ වගේ දේවල් වලට යන. දැන් පෑනක් නම් රුපියල් 50ක් විතර වෙනවනේ. ඉතින් මේ විදිහට පෑන් වලට ඕන වෙනවා. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට පෑන් අරගෙන ඉන්න. ඉතින් එන්නේ ඒවට තමයි යන වියදම් ගැන මම කිව්වේ. ඊට පස්සේ ඔයාලට මං හිතන්නේ මෙන්න මේ වියදම් ටික තමයි ඔයාලට මූලික වියදම් විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් සල්ලි අරන් එන්න එපා ගෙදරින්. ගෙදරට කරදර කරන්න එපා. මට මෙච්චරක් ඕනේ මෙච්චරක් ඕනේ කියලා. ඉතින් ඔයාලා පුළුවන් උපරිමෙන්ම ඒවා අරපිරිමැස්පෙන් පාවිච්චි කරන්න. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න. මොකද එතකොට ඔයාලට මං දාන වීඩියෝස් ඉක්මනටම බලා ගන්න පුළුවන්. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරන් එන්න. බයි. එහෙම කියන්න බෑ. මා තියෙන. මොකද? මොකද බයි කියන්නේ? නෑ. මම එහෙනම් ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් මෙන්න ගිහින් එන්න. බයි. ස්ටාර්ට් කරලා තින්. තා ෂුවර්නේ? වීඩියෝ දාලා තියෙන්නේ? වීඩියෝ දාලා තියෙන්නේ. ඔන්න යන්න. සොන්ච්. මෙහෙනම් යාලා තුනදී